මමගේ දියණියට මන් දීප්ති කියලා නම දාන්න හිටියා. බැරුණාද? ගැහණියකට පිරිමියක් බොරු කර. පිස්සියෙක් වගේ දඟලන පටන් ගන්නවා. මම එහෙම දඟලපු කෙනෙක්. මම ගොඩක් දේවල් කරලා තියෙනවා. ගොඩාක් පිස්සු වැඩ කරලා තියෙනවා. මේ අනවශ්‍ය දේ පොයිසන් එකක් තරම් තියෙනවා. මේ දැන් තියෙන දැනුම එදා මට තිබුණා නะ. මම කවදාවත් වැරදි තීරණ ගන්නෙ නැහැ. මම කලාකාරයක් උනේ මම පෙර භවයේ කරපු පිනකට. මම තනි ජීවිතයක් ගත කරන්නේ මට ස්වාම පුරුෂයෙක් නැතුව. ඒත් මම කොයි හරි භවයක කරපු පවක් නිසා වෙන්න ඇති. මම මගේ දියණියට හොරෙන් පළවෙනි කොරෝනා එකේදී මම ගොඩාක් ඇඬුවා. ඩොක්ටර් කිව්ව ඩොක්ටර් මාව මරන්න එපා. මට මැරෙන්න දෙන්න එපා. මට දියණියක් ඉන්නවා. අර ඉච්චරයි මතක. උසාවියේ නියම වෙනවානේ කෙනෙකුට වන්දියක්. ඒකවත් මට කවදාවත් දීලක් නැහැ. හැබැයි වන්දියකට මගේ දරුවා මම විකුණන්නේ නැහැ. ඒ මගේ හැටි. උත්තර දෙන්න බයයි අම්මගේ ඇතුළේ ඉන්නවා. දීප්තිට උයන්න බෑ. ඒකින්ද දීප්ති තෝරගත්තේ හොඳට උයන්න පුළුවන් මහත්තයෙක්ව. ඒ දෙන්න බොහොම සතුටින් විවාහ ජීවිතය ආරම්භ කළා. අලුතින්ම ජීවිතේ ගමනක් යන්න පටන් ගත්තා විතරයි. බොහොමයක් හැලහැප්පිලි තිබුණා. මේ හැලහැප්පිලි වලට දෙන්නම එකට එකතු වෙලා උත්තර හොයන වෙලාවකදී කවුරුත් නොහිතපු විදිහට නිහාල්ට ජීවිතෙන් සමු ගන්න වුණා. දීප්ති ආයි තනි වුණා. දීප්ති නිහාල්ගේ සුහුණ ගාවට ගිහිල්ලා වැලපිච්ච ආකාරය දැක්කාම මුළු ලංකාවම දීප්තිත් එක්ක ඇඬුවා. පුංචි තිරේ කඳුළු බිඳුව විදියටයි එතෙන් පටන් ඇයව හඳුන්වන්න පටන් ගත්තේ. මේ කවුද? ඔබේ ආදරය දිනු දීප්ති නිල්මිනි තෙන්නකෝන්. දීප්ති එහෙමත් නැත්නම් නිල්මිනි ඉතාම ආදරෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. බොහොම සතුටින් හිටියේ මේ කතාබහට ඔබව එකතු කරගන්න. මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි කවද්ද දීප්ති එන්නේ හාට් ටු හාට් එකට නැත්නම් හදවතින් හදවතට කියලා. ඔබට මොකද හිතෙන්නේ? ගොඩක් සන්තෝෂයි කැලුම්. ඇත්තටම ඉස්ලාම් කියනොත් දැන් ඔයා පටන් ගන්නකොට ඉන්ට්‍රොඩක්ෂන් එකේදී මට චුට්ටක් ආපහු කොඳුලක් ආවා. මං ආයි මගේ ෆ්ලෑෂ් බෑක් එකකට ගියා. කොහොමනම් මං ගොඩක් YouTube එකෙන් මේ කැලුම් මේ බලනවා. ඉතින් ගොඩක් සන්තෝෂයි. මොකද ඔයා මගේ ආදරණීය සහෝදරයෙක්, කලාකරුවෙක් රහා ගිය අපේ තියෙන ආදරණීය බැඳීමක්. ඉතින් ඒකත් එක්ක අදාසේ මෙහෙම වාඩින් ලැබිච්ච එකත් මං ගොඩක් අගය කරනවා. බොහොම ස්තුතියි නිල්මිනි. මේ හෘදයාංගම බව, මේ ලැබැඳියාව අපේ තියෙන අවුරුදු ගානක ඉඳන් දූ දරුවෝ රූගත කරන්න පටන් ගත්ත කාලේ ඉඳන් අපේ මේ හිතවත්කම තියෙනවා. අපි නිතර මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි මුණ ගැහිච්ච දවසට අපේ හිතවත්කම පටන් ගන්නෙ අර නවත්තපු තැනින්. අද අපි මේ හදවතින් හදවතට බොහොම හෘදයාංගම සාකච්ඡාවක් කියලා කිව්වනේ. අපි අතීතයට යන්න. ඔබේ පුංචි කාලෙට ඔබේ සම්පූර්ණ නම? තෙන්නකෝන් පතිරණගේ නිල්මිනී තෙන්නකෝන්. ඔබ ඉගෙන ගත්තේ මොරටුවේ වේල්ස් කුමරි විද්‍යාලයේ. අවුරුදු 13 දී ඔබේ ජීවිතයේ බොහොම අභාග්‍ය සම්පන්න සිදුවීමකට ඔබට මුහුණ පාන්න සිදු වෙන ඔබේ පියා මෙලොවින් සමු ගන්නවා. ඒක නම් ජීවිතයට කැලුම් අමතක වෙන්නේ නැහැ. මොකද මගේ ඉස්කෝලේ වේල්ස් කුමරි විදුහලේ කුමර සහ තවත් පාසලක් එක සෙන් සෙබස්ටින් එකත් එක තමයි අපි ඉස්සර බිග් මැච් තිබුණේ ඉස්කෝලේ. ඉතින් ඒ බිග් මැච් එක බලන්න ගිය වෙලාවේදී තමයි එතන මම බල බල ඉන්නකොට තමයි මට ආරංචි ලැබුණේ මගේ තාත්තා නැති වෙලා කියලා. මාව කිසිම දවසක එළියට යවන්නේ නැහැ මගේ තාත්තා. හැබැයි එදා මේ මගේ අයියාගේ ඉල්ලීම පරිදි මාව බිග් මැච් බලන්න පළවෙනි වතාවට අරගෙන ගියේ. ගිහිල්ලා මේ තාත්තම තමයි අපිට යන විදිය, ගිහිල්ලා ඉන්න ඕන විදිය සියලුම දේ කියලා දුන්නේ. ඉතින් මට සැන්විචුත් හදලා දුන්නා, ලස්සනට හදලා දුන්නා යා. ඉතින් ඇත්තටම මේ ඒක මට හරි හීනයක් වගේ. මොකද මං එදා ඇන්දේ බ්ලැක් ඇන් වයිට්. මගෙන් අහපු දෙයක් තමයි ඔයා නිකම් මේ මල ගෙදරකට යන්න වගේ ඇඳලානේ කියලා කිව්වා. ඒක මට කවදාවත් කලින් අමතකෙන්නේ නැහැ. ඉතින් මැච් එක බැලුවා, ගොඩක් විනෝදුනා. ගර්ල්ස්ලා බොයිස්ලා වෙන වෙනම හිටියා. අයියා හිටියේ මගේ ආලුවත් එක්ක. කොමාරි එන අවස්ථනකට තමයි මම දැනගත්තේ
ප්‍රශ්නයක් කියලා. හැබැයි වෙනකොට මගේ අයියා මාව දාලා ඇවිල්ලා ගෙදර. එයාට මාව අමතක වෙලා. ඉතින් ওই කේද වාචිකේ මට කාදාත අමතක වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේදීත් මගේ අම්මා ව්‍යාපාර කරමු නිසා අම්මා ගෙදර හිටියෙත් නැහැ. කවුරු ගෙදර හිටියේ නැහැ. හිටියේ අපිත් එක්කම ගෙදර හිටපු වැඩට හිටපු ඒ කාන්තාව පමණයි. ඇත්තටම ඒක ජීවිතේ කවදාත් අමතක වෙන්නේ නැහැ. ඉතාම කුඩා කාලයේදී බොහොම දුක්ඛ සම්පන්න අත්දැකීමකින් තමයි ජීවිතේ ඔබට ආරම්භ කරන්නට උනේ. ඔබේ මව බොහොම දිරි කාන්තාවක්. එයත් සමග ඔබේ ජීවිතය ඉස්සරහට යනවා. ඔබ කලාවට නැඹුරු වන්නේ වේල්ස් කුමරි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරතුරේදීමයි. ඔබ චිත්‍රසේනයන්ගේ නැටුම් පන්තිවලට යනවා. මම හරිද? හරි. වජිරමිස්කේ. වජිරමිස්කේ. ඒ අපි පන්ති අපේ ඉස්කෝලේ ඩාන්සින් මිස්සයා. ඊට පස්සේ මට දැනගන්න ලැබුණා අපේ ප්‍රවීණ නිවේදිකාවක් ඉන්නේ චිත්‍රා කුමාරි කළුබෝවිල කියලා. ඇයගිනුත් ඔබ නැටුම් ඉගෙන ගත්තා කියලා. ඇය නිසා තමයි ඇත්තටම මම නිලියක් වෙන්න හේතුවක් උනේ චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය නිසා. ඇයට මම හැමදාම මගේ හදවතින්ම මම හැමදාම ප්‍රාර්ථනා කරනවා. මම බුදුන් වඳිනකොටත් ඇය හැමදාම මම මතක් කරනවා. මොකද ඇය තමයි මට නටන්න හරියට අඩියක් කියලා දුන්නේ. මං ගොඩක් ඩාන්සින් ක්ලාසස් 6කට විතර ගියා. ඒ වෙනකොට යනවා හැම එකටම යනවා. එතකොට ඇය තමයි මාව ඉස්සලාම පළවෙනි වතාවට රූපහානි සංස්ථාවට දමජා ගොඩයන්ගේ මුහුදු පුත්තු කියන වේදිකා නාට්‍යයේ ඇසුරෙන් මුද්‍රා ඩ්‍රාම එකක් කරා. මේ රූපහානි එතකොට ආරම්භ කරලත් නැහැ. एक ओपनिंग निकट करे तो मैं स्कूल अंदम पीटी मांगी था मामक कहो हरम विनोदाय इदा तो मैं मम जीवित पालना तर स्टूडियो का देखे विशेष फिल्म कैमरा देख लाती बुना मैं अपे गेवा लंग फिल्म शूटिंग है ना सा मैं अत्र मम कैलुटा स्तुति बांधना मेवला आदि माता कर बेकट ओम गिहिल्ला ओब नोदैनिम රංගන වෘත්තියට පිවිස්සෙනවා රංගණයට පිවිස්සෙනවා මම එහෙම කිව්වොත් නිවැරදි අපි කවුරුත් නොදන්න දෙයක් තමයි ලංකාවේ ප්‍රථම ටෙලි වෘතාන්තය දිමුතුමුතු තමයි ඔබේ ආරම්භය නිහාල් සිංහ මහත්තයාට ඔබව දිමුතුමුතු ටෙලි නාට්‍යයට යොදා ගන්න හිතෙනවා කොහොමද එහෙම වුනේ ඒක නම් හරිම අහඹු සින්දුවිය මම ඔයාලට වන් කියලා ලංකාවේ අමතමන් තියෙන නැටුම් පන්ති හොය හොය යනවා කියලා එතකොට මම රජින මිස් ළඟ ඩාන්සින් ක්ලාස් එකට ගියා චිත්‍රා කුමාරි මිස් ළඟ එතකොට එතනම මං චන්නාය ක්ලාස් කරන දැකලා තිනේ ඒකටත් යනවද නැද්ද කියලා හිතනකොට මං දැක්ක ළමයින්ට කෑ ගහනවා මං බය වෙලා මං ගියේ නෑ මේ චන්න විජේවර්ධන මහත්මයා ඔව් එතරම් මේ එතකොට මම දැක්කා සේනක ඩිසිල්වා සේනක බැලේ ක්ලාස් එක මට හිතුණා මං ඒකට සම්බන්ධ වෙන්න ඕන කියලා සුදර්ශිකේ තිබුණේ එතනම තිබුණා රංගනේ පිළිබඳව හදාරන්න ක්ලාසස් තිබුණා දයාවයමන් සර් මේ ඔක්කොම ලයිටිය වොයිස් ට්‍රේනින් කරා මම මේ හැම එකටම ගියා මගේ අම්මට මාව කරදරයක් වුණා මොකද ඇය තමයි මාව හැමතැනම කැඳගෙන ගියේ මම ඒ ක්ලාස් එකේ ඉන්නකොට සේනක ඩිසිල්වා ක්ලාස් එකේ ඉන්නකොට තමයි ටෙලිසිනේ ආයතනයේ ටීවී කමර්ෂල් එකකට කෙනෙක් හොයන්න ආවා මගේ කොණ්ඩේ දිග නිසා මාව ගත්තා ඒ කාලේ දිග කොණ්ඩේ නිසා වඩ මතක ඇති මේ බොහොම දිග කොණ්ඩයක් තිබුණා ඕ ඉතින් මම ඒ කමර්ෂල් එකේ හිටියා ඊට පස්සේ තමයි ඩීබී නිහල් සිංහයන් මට ආරාධනා කරේ ඔයා බලනවද දිමුතුමුතු කියලා ටෙලි නාට්‍යයක් යනවා ඔව් සර් මේ ඒක අපි පාට් 2 කරන්න යනවා ඔයාට ආසනම් මේ රංගපාන ආසන වඩ පුඩි හැකියාවක් තියෙනවා කියලා මට පේනුණා ඉතින් කැමති නම් දේවිකා මීරාණි මහත්මියගේ ආලෝකයට ඉන්න පුළුවන් කියලා මං ටග්ගාලා බාරගත්තා එතකොට බ්‍රහස්පති බදාදා බ්‍රහස්පතින්දා වගේ දවස්වල තමයි මම ෂූටින් ගියේ ඉතින් ස්කෝලෙන් ඉතින් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා අන්න ඒ විදිහටයි නිල්මිනි තෙන්නකෝන් කියන ටෙලි නිලිය අපිට ලැබුණේ ඔහුම ටෙලි වෘතාන්ත වලට සම්බන්ධ වෙන්න පටන් ගත්තට පස්සේ ඔබේ ජීවිතය රංගනේ පැත්තෙන් ඉතාම වෙනස්මානයකට යොමු කරපු ටෙලි නාට්‍යයක් තමයි නාලන් මෙන්ඩිස් මහත්මයාගේ පස්සේ ගිනා මනමාලි
ටෙලි නාට්‍ය. ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන ජයන්ත කැටගොඩ මහතාටත් එහි හිටපු සියලුම නිෂ්පාදකවරුන්ට. ඔවුන් තමයි මාව ගන්න යෝජනා කරලා තිබුණේ නාලන් අයියත් ස්තුතිවන්ත වෙනවා මේ ඒකෙන් මම ලොකු පන්නරයක් ලැබුවා. ඇත්තටම කියනවා නම් දැන් ඒ වගේම තමයි හර්බර්ට් රංජිත් පීරිස් මහත්මයාව ජීවිතේ කවදාවත් අමතක කරන්න බෑ. හිරුටු මුවාවෙන් හිරු සඳු හමුවේ ඒ වගේ චරිතය මට දීලා මට රංගනය පිළිබඳ ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා. ඒකට ඩී.බි. නිහල් සිංහයන් කරපු සෑම ටෙලි නාට්‍යයකම වගේ මට චරිත හම්බ වුණා. ඒ කියන්නේ මට පෙන්වතියෙක්ගේ චරිතයක් දෙන්න තරම් මම වයසක් තිබුණ නැති නිසා යාළුවාගේ චරිතය පන්තිය ළමයා අන්න ඒ වගේ චරිත මට ගොඩක් හම්බ වුණා. මට ප්‍රධාන චරිතයක් කියන එක මට ලැබුණා. නාලන් අයගේ පස්සේ නාලු මාලිගේ ඔන්න ඔය විදිහට ටෙලි රංගනයට අවතීන වෙච්ච ඔබ ලංකාවේ මිනිස්සු හදවතින්ම වැළඳගත්තේ දූ දරුවෝ ටෙලි නාට්‍ය දීප්ති හින්දා කොහොමද ඔබට දීප්ති වෙන්න අවස්ථාව ලැබුණේ දීප්ති වෙන්න අවස්ථාව ලැබුණේ ඇත්තටම දැන් නාලන් අයියාගේ පාට සරුංගල් ටෙලිනාට්‍ය වල නිර්මාණ වල මම දායක වෙලා තිබුණා. ඊට පස්සේ නාලන් අයියා මට දූදරෝ දීප්තියකට ආරාධනා කරා. හැබැයි ආරාධනා කරනකොට සෝම විරසේනා නායකයන්ට ඕන වුණේ කොට කොණ්ඩයක් තියෙන කෙනෙක්. හැබැයි මාව සුසිලා ආයතනයට ගෙනල්ලා මට දෙබස් දුන්නා. දීප්තිගේ දෙබස් දෙක තුනක්. ඊට පස්සේ මං කිව්වා. ඊට පස්සේ ඒගොල්ලන් ප්‍රශ්නයක් ආවා මගේ මේ කොණ්ඩේ. ඊට පස්සේ කිව්වා කමක් නැහැ මේ කුණ්ඩේ ප්‍රශ්න කරගන්න ඕනේ අපි විග් එකක් දාමු කියලා. කැලුම් කියන්නේ මම විග් එකට අකමැති වුණා. මං කිව්වා මම කොණ්ඩයක් මම දාලා පෙන්නන්නද කියලා ඇහුවා. ඊට පස්සේ කොටට මං කිව්වා මට පුළුවන් කියලා. මං ඊට පස්සේ මගේ දිග කොණ්ඩේ මේ මං පාටියක් ගැට ගහලා කොටට නවලා පෙන්නුවා. එක පාටම මේ සෝම විරසේනා නායකයන් ටක් ගාලා පුටු වෙන ඇගිල්ලක ඔන්න ඔය කොණ්ඩේ තමයි මට ඕන කිව්වා. ඊට පස්සේ මේ ඒ කොණ්ඩේ ඕකේ වුණා. දීප්ති කෙනෙක් හැදුනා. කලිසමක් හැඳුවා. කලිසමක් ෂර්ට් එකක් නිකන් දැම්මා. බෑග් එකක් එල්ලුවා. ඉතින් දීප්ති බවට මාව පත් කරා. දීප්ති කියන චරිතය ඔබ ඉතාමත්ම අඩුවෙන් මේකප් පාවිච්චි කර ඒ වගේම දැම්මේ නැති තරම් දීප්ති හැමදාම ඇඳි ටී-ෂර්ට් එකක් මෙතෙන්ට දිග කලිසම. හැබැයි ඔබට හැකි වුණා ඔබේ රංගන කුසලතාවයේ නිසාවෙන්ම මුළු ලංකාවම අඬවන්න. ඒ ඇඬෙව්ව දවස ගැන ආයි කතා කරමු. අඬවන එකට ඉතින් ඔයත් සම්බන්ධයි. ඔයත් වගේ කියන්න ඕන. ඇත්තටම දීප්ති කියන චරිතේ ලංකාවේ එච්චරටම ජනප්‍රිය වුණු චරිතයක් බවට පත් කරන්න මගේ හිටපු ප්‍රවීණ නළු නිලියන්ට ඇත්තටම මම හැමදාම ණය ගැති. ඔයාටත් කැලුම් මාත් එක්ක සම්බන්ධ වීමෙන් අපි දෙන්නගේ චරිතය ආදරවන්තයන් දෙදෙනා එකතු වීමත් තවත් ආලෝකයක් වුණා දූදරුවෙකට. ඒ වගේම මට ජීවිතේ කදාත අමතක නැ සුබසිය හෙන්ද ජයසේනයන් ඔහුගෙන් ලැබුණ උවදන් මගේ චරිතයට ගොඩාක් පිටුහලක් වුණා. ඒ වගේම තමයි අයිරංගනී සේරසිංහ වීනක්කා සියලු දෙනාම සුනේත්‍රක්කා එච් අයියා හැම දෙනාම චාන්දනී අක්කා මේ හැමෝගින්ම ලැබුණු පන්නරේ සහ ඔයාගෙන් ලැබුණු සපෝට් එකත් මං හිතන්නේ ඒ රසික රසිකාවියන්ගේ අතරට යන්න දීප්ති ලොකු එලියක් ඇති වුණා. ඉතින් මේ ලංකාවේ ඉන්න සියලු මාදන්නේ රසික රසිකාව මේ අදට දීප්තිය තාමත් වැළඳගෙන ඉන්නේ. මේ තරුණ පරපුරේ අය මේ දීප්ති කියන්නේ ඇයි කියන එකත් හොයනවා. මගෙන් කෝල් කරලා අහනවා. ඒගොල්ලෝ YouTube වලින් බලනවා. ඉතින් මං හිතන්නේ අර ඔයා කිව්ව වගේ එක සාර්ථක වෙන්න හේතුව මේකප් නැහැ. ඔහේ කලිසමක් ඔහේ නිකන් ඔහේ ඇවිදින චරිතයක්. ඉතින් ඒ චරිතය මම වටහාගෙන හොඳට කරන්න ඇති. ඒක තමයි එච්චර ජනප්‍රිය වුණේ. ඉතින් ලංකාවේ මට ගොඩක් සම්මාන ගන්න පුළුවන් වෙච්ච චරිතයක්. ඉතින් මං ඒ චරිතයට මං හැමදාමත් ආදරේ. මමගේ දියණියට මං දීප්ති කියලා නම දාන්න හිටියා. බැරුණාද? අකුරු ගැලපෙන්නේ නැතුව ඇති. අකුරු ගැලපුණ නැහැ.
ඔබ පස්සේ ගෙනා මනමාලි වුණානේ. හැබැයි හැබෑවටම මනමාලියෙක් වෙනවා 1995 වසරේදී. ඔබ විවාහපත් වෙන්නේ ඔබේ රංගන ජීවිතයේ හිනි පෙත්තේදී. ඒ කියන්නේ ඔබ ඉතාම ජනප්‍රිය යෝන් නිලියක් වෙලා ඉඳද්දි තමයි ඔබ විවාහපත් වෙන්නේ. ඇයි එහෙම තීරණයක් ගත්තේද? उत्तर दिन भय अम्मे मे अट्ठम कल एकेविल गिनी टेलीनाटी अभिभव सिनेमा अध्यक्ष को गेदरटेन काले माव सिनेमा निर्माण वाल गा थिंग मेगल गुडा हेमोट वे मे दिन दील मे इन वकवाणुतम මට සිනමාව අත්හැරලා සියලු දේ අත්හැරලා මේ විවාහ වෙන්න තීරණය කරේ. එදා ඒ ගත්ත තීරණය නිසාවෙන් ඔබ විවාහ වෙලා ඔබට දියණියක් ලැබෙනවා ශ්වේතා මන්දාකිනි. 2000 වසරේදී ඔබ විවාහයෙන් වෙන් වෙනවා. ඇත්තරම මෙහෙම කැලොම් දැන් ඕනම කාන්තාවක් විවාහ වෙන්න විවාහය සහ වෙඩින් එක කියන එක හීනමවනවා හැම කෙල්ලෙක්ම හැම යුවතියක්ම ඊට පස්සේ තමයි අය විවාහ ජීවිතයට එන්නේ ඒක එන්නේ උපරිම ආසාවෙන්නේ ඒ ලොකු සැක්‍රිෆයිස් එකක් කරලා එන්නේ හැබැයි මම මගේ රැකියාවට මුල් තැන දුන්නා නම් ඒ කියන්නේ මම පළවෙනිම මුල් තැන දෙන්නුනේ මගේ ජොබ් එකට. එතකොට මම එදා මගේ රැකියාවට නෙමෙයි පළවෙනි ස්ථානය දුන්නේ. ඉතින් මම පළවෙනි ස්ථානය දුන්නේ ආදරය. දෙකත් ආදරය. අන්තිමත් ආදරය. ඒක නිසා වෙන්ම මගේ රැකියාව මට ගොඩක් අහිමි වුණා. ඉතින් මම किसीम कांता विवाह पास विवाह नतिकर किसीम कमती मे अभी हेमोमास पौला स्वाम पुरुषे गिदर लमेक् मे मे जीवित गतकर हरिमासाने मटेक अहिमुना हबाई अहिमीच जीवित मम दुख ने मुखद मट अत මට ලස්සන හොඳ දියණියක් ඉන්නවා හැබැයි මම දුකින් එක තැනක් තියෙනවා කියලා මම මේ නැති කරගත්ත දේවල් ගොඩක් තියෙනවා වටිනා දෙයක් තියාගෙන නැති කරගත්ත නම් කමන්නේ නොවටිනා දෙයකට මම මගේ මුළු වෘත්තියම මම නැති කරගත්තා ඒක අධ්‍යක්ෂවරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා මාව ඒ කියන්නේ මම සෙට් එකේ ගියොත් අඬනවා එතකොට මම एक अमुतुम दया मुखद मम पेरूपूर्वे सिनेमा निलियांद मे 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 प्रश्न निशा मट हेम दयाकूना थिंग अहमीच देवा मंग पशुतावेन्न अतिरम तीन दे लभच देगा मंग सतुटला जीवित गुडाक सतुटेन के मुखद मगे अम्मा अभी संहत कर मगे तात नीवेला ගඩක් දුක් මහන්සි වෙලා මොකද රෝස මල් යහනාවක නෙමෙයි මම මගේ ජීවිතේ මගේ තාත්තන් පස්සේ මම ගොඩනගා ගත්තේ ඉතින් හැබැයි කලාවට පිවිසුණේ මම මහන්සි වෙලා නෙමෙයි මගේ වාසනාවට ආපු ගමන ඇවිල්ලා මම ගොඩක් මහන්සි වුණා මම නිකන් අර දූදරුවෙක්ගේ කිව්වා වගේ දීප්තිය කරායකින් ජනප්‍රිය වුණා නිර්මාණ ගොඩක් හම්බ වුණා හැබැයි ඒ මම පරිසම් කරගන්න දැනගත්තේ නෑ මං හැම වෙලේම හිතන්නේ මගේ තාත්තා නැතුණා මට පොඩි කාලේ වෙනකොට මගේ අයියා පිටරටක හිටියේ ඉරිමි කෙනෙක්ගෙන් ලැබුණු ආදරය මට මහා තෝතැන්නක් වුණා අන්නේ ඒකට මුල් තැන දුන්නා කියලා මට හිතෙනවා මගේ රැකියාවට වැඩිය නැත්තම් මගේ ගමන ගොඩක් දුර තිබුණා යන්න ඉතින් මං හිතන්නේ ඕනම ගැහැණියක් ඕනම පිරිමියෙක් ගත්තොත් මේ දෙපාර්ශ්වයම ගෙම්ම තමන්ගේ ජීවිතවල තමන්ගේ විවාහයේදී යම් යම් ගැටලු ඇති වෙනවා
හැබැයි ගැටලු තියෙනවා නම් දෙන්නෙකුට එකවහලකට ජීවත් වෙන්න බැරි නම් දෙන්නේ කතා කරලා අයින් වෙන එක තමයි කරන්න ඕන හොඳම දේ. හැබැයි ඇත්ත කියන්න ඕන බුරු කියන්න නැතුව. එතකොට ගැහණියකට පිරිමියෙක් බොරු කර පිස්සියෙක් වගේ දඟලන පටන් ගන්නවා. මම එහෙම දඟලපු කෙනෙක්. පිස්සු හැදලා වගේ දඟලුවා. ඒ වයසත් එක්ක තේරෙන්නේ නැති කමට ගොඩක් දේවල් මීඩියා වලට කියන්න පටන් ගත්තා. ඒ ගැන මම අද දුක් වෙනවා. මොකද අනවශ්‍ය දේවල් වෙන් වුණාද ඉවරද සතුටු කර ඉන්න ඕන මං හිතා. මට දැන් හිතෙන්නේ එහෙමයි. එදා ඒ මගේදී මට අයිතිදී තව කෙනෙකුට අයිති වෙනවාට බලන් ඉන්න බැරුව සටන් කරපු කෙනෙක් මම. ඒක මටම ලබා ගන්න සහ මට දියණියෙක් ඉන්නකොට දියණියට තාත්තා වුණා මට හස්බන්ඩ් වුණා. ඉතින් මගේ තාත්තා සහ මගේ අම්මගේ ජීවිත අපි ගෙදරදී දැක්ක නිසා මට තව විවාහයක් කරගන්න මට අවශ්‍යතාවයකට මං කැමති නැති නිසා ලැජ්ජයි. ඒ කාලේ දැන් අද කාලේ නම් එහෙම නැහැ. අද කාලේ එහෙම නැහැ කියලා දැන් ඒ කාලේ හරිම ලැජ්ජයිනේ. ඉතින් ලෝකෙට මූණ දෙන්න අමාරුයි. ඒක නිසා මං හිතන්නේ මං ගොඩාක් දේවල් කරලා තියෙනවා. ගොඩාක් පිස්සු වැඩ කරලා තියෙනවා. මේ අනවශ්‍ය දේ පොයිසන් එකකුත් අරන් තියෙනවා. මං හිතනවා මේ අපි කාන්තාවක් වුණාම හැම කාන්තාවම එහෙම තමයි. මොකද මම මේ කාන්තාව වැඩසටහන කරන නිසා කවුන්සලින් වැඩසටහන් කරන නිසා මං අද දන්නවා කාන්තාවන් කී දෙනෙක් මට කතා කරනවා ඒගොල්ලන්ගේ දුක බෙදාගන්න. අද මට ඒ මේ දැන් තියෙන දැනුම එදා මට තිබුණා නම් මං කවදාවත් වැරදි තීරණ ගන්නේ නැහැ. ගන්නෙම නැහැ. හැබැයි මම විවාහ වුණේ අපරාධේ ඔහුත් එක්ක විවාහ වුණේ අපරාධේ කියලා මම කොතනකවත් මම කියන්න යන්නේ නැහැ. ඒක මගේ දියණියට කරන අපහාසයක් ඒක. මේ මොනවා වුණත් ඒ මගේ දියණියගේ තාත්තා ඔහුයි මාය අතර වෙච්ච දේවල් ඒක ඔහුයි මාය අතර පමණයි. මම දකින්නේ කියලා මේක දරුවෙකුටවත් ඒ කියන්නේ අවශ්‍ය නැහැ. මම කිසිම දෙයක් මගේ දියණියට මම කියන්නේ නැහැ. අදට කියන්නේ නැහැ. හෙටට කියන්නේ නැහැ. මම මැරණකම් කියන්නේත් නැහැ. මොකද ඒ ගෞරවත්වය මන් දීලා පැත්තකටලා බලන් ඉන්නවා. එදා හිටියේ නිල්මිණිට වැඩිය අද ඉන්න නිල්මිණි ජීවිතයේ අත්දැකීම් එක්ක කොයිතරම්නම් පරිණත වෙලාද? ජීවිතය දිහා කොයිතරම්නම් බුද්ධිමත් විදිහට බලනවද? මේ පණිවිඩය ඔබට ඔබේ ජීවිතයේ තීරණ ගනිද්දී දෙවරක් නෙමේ තුන්වරක් නෙමේ දහවරක් හිතන්න. ඒ ඔබේ ජීවිතය. ඔබේ ජීවිතයේ හරි තීරණය හරි වෙලාවට ගන්නයි මේ පණිවිඩය. නිල්මිණි ඔබේ රංගන ජීවිතය ගැන අපි කතා කරනකොට මම පෞද්ගලිකවම ප්‍රිය කරන චරිතය තමයි ඩේසි සූසන් ඉටිපහන්. ඉටිපහන්හි ඔබ රඟපාපුවේ භූමිකාව නිලියකට සිය ජීවිතයේ රඟපාන්නට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් කියලා කිව්වොත් මම නිවැරදි? ඇත්තටම කැලුම් මතක් කරපේක හොඳයි. මොකද සෝමරත්න දිසානායකත් රේණුකා බාලසිරියක්වත් කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ඉටිපහන් දෙක මම රඟපෑවේ වසන්තයක් අගේ දියණිය හැටියට. අනර්කලි ලොකු වෙනකොට තමයි මම හිටියේ. ඩේසි සූසන් කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක්. ඇත්ත කතාවක් මේක. ඉතින් ඒ චරිතය මට රඟපාන්න ලැබිච්ච එක ලොකු භාග්‍යයක් මට. ඇත්තටම මම විශ්වාස කරනවා මගෙන් ඒ චරිතය සාධාරණ ඉෂ්ට වුණා කියන එක. ගොඩක් ජනප්‍රිය වෙච්ච චරිතයක්. මම ඒක සාධාරණ ඉෂ්ට වුණා කියලා මම දැනගත්තේ ඒ නාට්‍ය වෙනුවෙන් අපි 97 අවුරුද්දේ ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියා වැනි රටවල් වලට ගියා ෆෙස්ටිවල්ස් වලට. රේණුවා කිත්මාත් ඇත්තටම එතෙන්දි මම දැනගත්ත මේ චරිතේ කොයිතරම්නම් අය වැළඳගෙන තියෙනවද කියලා. ඒ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ පමණක් නෙමේ ඒ රටවල් වල පුරවැසියෝ මේ චරිතේ බලලා මට ගොඩක් ප්‍රශංසා කරා. හලොම් මගේ ජීවිතේට අමතක වෙන්නේ. ඉතින් ඒ වගේම ඒ චරිතයේදී මට රංගපාන්න සහය වුණ ලින්ටන් සේමගිය, ඒ වගේම වසන්ති අක්කා, අපේ ප්‍රියන්ත, තව ගොඩක් ආටිස්ලා හිටියා.
හැබැයි මට ලොකු දුකක් තියෙනවා ඉටිපහන් එක වගේම උදේකාන්ත වන්නුසිරි මහත්මයාගේ දියසුලිය. ඒ නාට්‍ය දෙකටම ලංකාවේ අසාධාරණකම් සිද්ධ වෙච්ච නාට්‍ය දෙකක්. ලද්දදීන් සතුට වෙන කෙනෙක් මම. ඉතින් ඇත්තටම ජීවිත රාමතක වෙන්නේ ඉටිපහන්. මොකද ඒක දර්ශනයක් තිබ්බා. ඔබ අර කලින් විවාහය ගැන කතා කරපු නිසා ඒක දර්ශනයක් තිබුණා මේ මට ඉන්දිකට් ඇනලා ලේනා. ඊට පස්සේ දැන් ඒ ලේනකොට ඉන්දිකට් ඇනලා ලේනකොට දැන් ප්‍රියන්ත මාතික ඒකේ නළු මගේ කොල්ලට හිටියේ බොයෆ්‍රෙන්ඩ් හිටියේ ප්‍රියන්තර තියෙන දැන් අපි සාමාන්‍යයෙන් ටග් ගාලා මොකක් කරලා ඇනලා ලේනකොට ටග් ගාලා කටට තියලා උරුණානේ ලේන නිසා ඒ ජවනිකාව ප්‍රියන්තර තමයි කරන්න තිබ්බේ. ඉතින් මං වාඩි කිව්ව මම පොඩක් අධ්‍යක්ෂකවරුන් වදයක් වුණා කියලා මේ ඒ කාලේ දැන් මං ඒ 95 තමයි මේක ඉරුගත කිරීම කරේ. ඒතුළු මම 95 මම විවාහ වෙලා හරියට මාසෙ එතකොට මම කියනවා රෙනුවා කියලා අනේ මට බෑ අනේ මට බෑ මට බෑ මට බෑ මට ප්‍රශ්නයක් තියෙ මට නම් දෙන්න බෑ ඔය සීන් එක කරන්න කියලා. එච්චට කැප වුණා මම ඒ සීන් එක කරේ නෑ. ඊට පස්සේ රෙනුවා කියේ අත තමයි දුන්නේ. ඉතින් ආදරය වෙනුවෙන් එච්චර කැපුවිච්ච කෙනෙක් මම මේ ඔය කිව්ව නිසා ඇත්තරම ඉටිපහන් මේ මං ගොඩක් ආදරය වැළඳගත්ත තවත් නිර්මාණයක් තමයි. ටෙලි නාට්‍ය සම්මාන ගැන කතා කරනකොට මං හැම වෙලේම විනිශ්චය මණ්ඩලයේ තීරණයට හිස්ස නමා ගරු කරනවා. හැබැයි මට පෞද්ගලිකව එකඟ වෙන්න බැරි අවස්ථාවක් තමයි ඩේසි සූසන්ට ඇයි හොඳම නිළිය ලැබුණේ නැත්තේ කියලා. ඒ ප්‍රශ්නේ මගේ හිතේ හැමදාමත් තියෙනවා. Thank you. ඊට පස්සේ ඔබට මතකේ රැඳෙන තවත් චරිතයක් නිරූපණය කරන්නට ලැබෙනවා අම්මා ටෙලි නාට්‍ය. අම්මා කියන ටෙලි වෘත්තාන්තය ඇයලා උපුල් ශාන්ත සන්නස්කල් මහත්මයාගේ ජීවිත කතාව. ඔහුගේ අම්මගේ චරිතය තමයි මම රඟපෑවේ. තිලින බොල්ලස තමයි අධ්‍යක්ෂකවරයා, ජානක සිරිවර්ධන නිෂ්පාදකවරයා. එහි අම්මා කියන චරිතය මට නිරූපණය කරන්න ලැබිච්ච එක නම් මම දකින්නේ ලොකු භාග්‍යයක් හැටියට. මොකද රංගනය පිළිබඳව මම ඉගෙනගෙන තිබ්බ නිසාවෙන් මම ලැබපු මම බලලා තියෙන චිත්‍රපට ප්‍රමාණය වැඩි ප්‍රමාණය නිසාවෙන්ම මට ලොකු පරාසික යන්න පුළුවන් වෙච්ච චරිතයක්. ඒ වගේම ලංකාවේ තිබුණ හැම සම්මානකම මට සම්මාන ලැබුණා හොඳම නිළිය හැටියට. මට කියන්න සන්තෝසයි. මොකද අපි දැන් වෙන් කරලා තියෙනවනේ කැලු සිනමා නිළියෝ, ටෙලි නිළියෝ, ටෙලි නළුවෝ. මම නම් ඒකට විරුද්ධයි. ඕක තියෙන්නේ අපේ ලංකාවෙත් ඉන්දියාවෙත් පමණයි, වෙන ලෝකෙ වෙන රටවල් වල නැති දෙයක්. හැබැයි සිනමාව හෝ වේවා, ටෙලි නාට්‍ය හෝ වේවා, රංගනය නම් රංගනෙම තමයි ඇත්තටම. ඉතින් මේක වෙනස් වෙන්නේ තිරේ විතරයි. කැමරා එකයි තිරේ දැන් නම් ඉතින් ටෙලි නාට්‍ය කරන කැමරවලුත් සිනමාව පට කරනවා. ඉතින් එහෙම සිනමාවක් නෙමෙයි මම කතා කරන්නේ. රංගනය පිළිබඳව තමන් කරන චරිතයක්, ඉතාමත්ම ගැඹුරින් කරන චරිතයක් ගැන ඔබට දැන් එය ගැන කතා කරන්න පුළුවන් වුණා වගේම රටේ ඉන්න ප්‍රේක්ෂකයෝ කතා කරා වගේම මං හිතන්නේ චරිතගතම රංගනය ගත්තොත් සිනමාවද ටෙලි නාට්‍යද කියලා වෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි මම දකින්නේ. මොකද ඒ තරමට මං කැප වෙලා හැන්දෑව ඒ වගේම අම්මා සහ හැන්දෑව කියන ටෙලි වෘත්තාන්ත දෙකම. අම්මා කියන්නේ තාමත්ම ගැඹුරු චරිතයක්. මං ආසේ ඒකේ කැලුම් එක තැනක එයාට හම්බෙනවා 10 වෙනි ළමයා. ඒ දෙපස් ටික මන් දන්නේ මේ කලන ලිව්වේ. කලන කියන්නේ තාම දක්ෂ මේ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්. මගේ මේ 10 වෙනි ළමයා මන් දෙන්නේ නැහැ කාටවත් කියන ඒ දෙපස මේ ඒ සීන් එක දෙහාමුදුරුවන් මට හිතාගන්න බෑ මම කොහොමද දැක් කරේ කියලා. මගේ ජීවිතේ ලැබපු තවත් ජයග්‍රහණයක් තමයි අම්මා ටෙලි වෘත්තාන්තය. අමතක කරන්න බෑ අපිට හැන්දෑව. හැන්දෑවත් එහෙමයි. ඩිංගිරි අම්මා සහ
අම්මා හැන්දෑව ගිරිකුල මේ තුන පොඩ්ඩක් මට ජීවිතේ ලැබිච්ච ලොකු දෙයක් ශර්ලි පීද ලංකාවලගේ මේ සුදත් රෝහණයන්ගේ මේ ටෙලිවෘත්තාන්ත හැන්දෑව කියන්නේ ඒ වගේම අවුරුදු 30 ඉඳලා අවුරුදු 80ට වෙනකම් වයසට යන හැන්දෑවේ අම්මා එක්කත් එහෙමයි හැන්දෑවේ ඇත්තටම අවුරුදු 80ක් ගිහිල්ලා අන්දවලා අය නැති වෙනවා ඒ දර්ශනය නම් කවදා අමතක වෙන්නේ නැහැ ඒකේ එන්ඩ් එක ජීවිතේ තවත් මන් ලැබපු භාග්‍යයක් හැටියට මන් දකිනවා ඒ හැන්දෑව ටෙලි නාට්‍ය චරිතේ අද වෙන විට ඔබ ජීවත් වන්නේ අද මේ සාකච්ඡා පවත්වන මිරිහානේ ඔබේ නිවසේ මේ ඔබේ දහඩිය මහන්සියෙන් ඔබ තනපු නිවස අනිවාර්යෙන්ම අද ඔබ තනිකඩව ජීවිතය ගෙවන්නේ ජීවිතේදී ආපහු හැරිලා බලනකොට දැන් ඔබට හිතෙනවද මේ මොහොත වෙන විට ඔබේ ජීවිතයට තවත් පිරිමියෙක් එකතු වුණා නම් හොඳයි කියලා නැත්නම් මේ ගෙවන ජීවිතය ඔබාගේ කරනවා නවත් උපදැනින් නැතුව අහපු මුල් තැන ඉඳලා කියන්න ඇතරම් කැලුම් මේ හැම පිටියකම හැම ගඩොලකම නිෂ්පාදකවරුන්ගේ මුදල් තියෙනවා ඔහුම මාව ගත්ත නිසා තමයි මට මෙහෙම ජීවත් වෙන්න පුළුවන් වුණේ මගේ මහන්සිය මගේ කැපවීම මේ ගඩොලක් ගඩොලක් ගන්න තියෙනවා ඉතින් ඒ අයට මං හැමදාම ජීවිත ස්තුතිවන්ත වෙනවා මාව හොඳයි කියලා හිතලා ගත්ත හැමෝටම එතකොට අපි මම යම්කිසි විදියකට මගේ රංගන ජීවිතයත් එක්ක මගේ වටිනාකමක් මම රට ඇතුලේ හදාගත්තා ඒ හදාගත්ත නිසා ඒ වටිනාකමට ලැබුණු මුදල් වලින් හදාගත්ත දේවල් මේවා මම තනි මහන්සියෙන් හදාගත්තේ මම කියන්නේ මගේ දෙමව්පියන්ගෙන්වත් කිසි දෙයක් ගත්ත කෙනෙක් නෙමෙයි මගේ තනි මහන්සියෙන් හදාගත්ත නිසා මට ලොකු ආඩම්බරයක් තියෙනවා ඇත්තටම ඒක නිසා ජීවිතේ යම්කිසි විදියකට අපිට ලබා ගන්න පුළුවන් දේ ලැබිච්ච දේ අපිට අගයන්න පුළුවන් නම් තවත් අපිට ලැබෙනවා වැඩි කියලා මම දන්නේ එකම දේ එතකොට මම කලාකාරයක් වුණේ මම පෙරභවයේ කරපු පිනකට ඇත්තටම මං ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මම තනි ජීවිතයක් ගත කරන්නේ මට ස්වාම් පුරුෂයෙක් නැතුව ඒත් මං කොයි හරි භවයක කරපු පවක් නිසා වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා හැබැයි තනි ජීවිතය මගේ මට ලොකු දියණියක් ඉන්න නිසා තව පිරිමි කෙනෙක්ව මගේ ගෙදරට ගෙන්න ගන්නට වැඩිය මම මේ ගත කරන ජීවිතේ මට ගොඩක් හොඳයි මොකද මම දැන් නිදිය ගන්න ගියත් දහ පාරක් විතර මම දොරවල් ලොක් කරලාද කියලා බලනවා මම වෙලාකට තන මට මානසික ලෙඩක්ද කියලා එතකොට මගේ දියණියගේ ආරක්ෂාව මේ හැම දෙයක්ම මගේ අතින් ඒ ටු ඉසෙට් මම කරනවා ඒක නිසා මම මට හිතෙන දේ මට අවුරුදු 19 ක දියණියක් ඉන්න අම්මා කෙනෙක් මම විවාහ වෙන්න සුදුසු නෑද ඒක නිසා මේ කොරෝනා පළවෙනි කොරෝනා එක ආවම මට දැනෙච්ච දෙයක් තමයි පාළුව කාන්සිය තනිකම මේ මෙන්න මේකත් එක මට දැනුණා මං තනි වෙලා කියන එක මට දැනුණා මම මගේ දියණියට හොරෙන් පළවෙනි කොරෝනා එකේදී මං ගොඩාක් ඇඬුවා මට ඇඬුණා ඇත්තටම මොකද මේ ජීවිතේ මම මටම කියලා ලෝකයක් වාගෙන මම විවාහ වෙනකොට ඒ විවාහය නැති වෙලා වෙනත් කාන්තාවන් සමග විවාහ ජීවිතවලට සම්බන්ධ වෙලා ඒ ජීවිත ගත කරනකොට ඒ කාන්තාවන්ට ලැජ්ජාවක් කියන එක දැනෙන්නේ නැද්ද කියන එක මට දැනෙනවා හැබැයි කෙසේ වෙතත් මම අද සතුට වෙනවා මං හැම දෙයකින්ම බේරිච්ච එකට සියලු දේ අනිත්‍යයි මන් දන්නේ සියලු දේ අනිත්‍යයි ඒ අනිත්‍යයට අපි මුණ දෙන්න ඕන අපිට මට නම් දාලා යන්න බැරි දේවල් මුකුත් නැහැ
මට ඕන්ලි එක මෙව දාලා යන්න පුළුවන් මට දාලා යන්න බැරි එකද මගේ මම ලෝකෙම මගේ දියණිය මගේ නංගි මගේ අම්මා ඒව මට දාලා යන්න බෑ හැබැයි මම දන්න එක දෙයක් තියෙනවා ජීවිතේ මිනිස්සු ආරම්භ කරන්නේ පොඩි කාලේ ඉඳලා අපි මේ ලෝකෙට එන්නේ අඬාගෙන ඉතින් අඬාගෙන ඉන ජීවිතේ හරි කැමති මිනිස්සු දුකම දුකම ඉල්ලනවා දුකෙන් ඉන්න ජීවත් වෙන්න මමත් ඉතින් මිනිස්සෙක් නේ මටත් දැනෙනවා ඇඟින් දැනි දැන නිසා කොයි වෙලාවක හරි කතා කරනකොට මටත් කැළුම් මට කඳුළු වෙනවා මට ඇලෙනවා ඒක නිසා මම මේ කොරෝනා එකත් එක්ක මට ලොකු සංකාවක් ඇති වුණා මොකද මගේ දියණිය දැන් එයා කොලේජ් එයා ඔන්ලයින් තාක්ෂණයත් එක්ක එක්සෑම්ස් වල ඉන්න එතකොට මට මේ තනිකම ගොඩාක් දැනෙන්න පටන් ගත්තා හැබැයි මේ බිත්තිවල මේ මේ නිවසේ මට තියෙන මගේ දුවගේ මගේ මතකයන් විතරයිනේ ඒක නිසා මට එහෙම මතකයන් නැති නිසා මට මේක ඇතුළේ ඉන්න පුළුවන් හැබැයි මට සින්දුවක් කාණත් පුළුවන් සින්දුවක් දාගෙන නටන්නත් පුළුවන් කියන දුකක් හැදිච්චලාට පැත්තකටලා ඉන්නත් පුළුවන් කියන මං එහෙම චරිතයක් මං කිසිම දෙයකට මං කම්මැලි නැහැ මේ කැලු මං හැම කාන්තාවකටම කියන්නේ කොයිම වෙලේක තමන්ගේ ජීවිතේ එක තප්පරයක්වත් නිකන් ගත කරන්න එපා දවස මිඩංගු කරනකොට මතක තියාගන්න ඕන හැම වෙලේම අපිට අයිති දේ අපිට ඌමනා දේ පමනක් කරලා ජීවිතේ හැඩගස්වන ජීවිතේ දියුණු කරගන්න ඕන එකම දෙයක් වෙනුවෙන් අපි පෙළඹිලා හිටියොත් අපේ ජීවිත ඇත්තටම පස්සට යනවා කියන එක මම විශ්වාස කරනවා ඒක නිසා ඔයා ඔයා හපු තනිකම පාළුව සීනු දෙ මං අදාන බුද්ධාගම මගේ දියණිය මේ සේරමත් එක්ක මගේ රටේ ඉන්න මගේ ආදරණීය රසික රසිකාවෝ මගේ යාළුවෝ හරි පොඩ්ඩයි ඉන්නේ මට ඒවත් එක්ක මං හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක් මම රූගත කිරීම වලට අමතරව කොහෙවත් යන්න කැමති නැති කෙනෙක් ගෙදර ඉන්න ආස කෙනෙක් මොකද මම කවදාවත් ඒ කියන්නේ අනවශ්‍ය මත්පැන්වත් පානය කරන්න නැති කෙනෙක් ඒවට මං කැමති නැහැ ඉතින් ඒක නිසා ඒව පාවිච්චි කරන අයට දොස් කියනා නෙවෙයි ඒ මගේ අදහස ඉතින් ඒ නිසා මට හොඳ නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් වාතාවරණයක් මට දැන් ලැබෙලා තියෙනවා ඇත්තටම ඔබ දාලයන් බැරි දේවල් ගැන කතා කරා 2007 වසරේදී ඔබට මුහුණ දෙන්න සිදු වුණා ජීවිතේම දාලා යන්න වෙච්ච එක සිදුවීමක්. ඉතාමත්ම දරුණු රියානතුරක්. මේ රියානතුර ඔබේ ජීවිතේ අද මේ ඔබ ඉන්න තත්වයට කොයි ආකාරයෙන්ද බලපෑ? ඒකත් ලොකු බලපෑමක් වුණා ඇත්තටම ජීවිතේ. 2007 වසරේ මාර්තු 4. මාර්තු 4 අංජලිකා කියන චිත්‍රපටියේ ඕපනින් එකට මේ මාව චීෆ් ගෙස්ට් හැටියට මට ආරාධනා කරපු එකට යනකොටයි මේ කුරුණෑගල කුරුණෑගල යනකොට මේ සිද්ධි වුණේ මට නිින්ද ගිහිල්ලා තිබුණේ මට ඒ අනතුරෙන් මම ඒ වගේ භයානක තත්ත්වයකටපත් උනේ මම දාගෙන හිටපු සීට් බෙල්ට් එක නිසා මම නිදිමතෙන් බෙල්ට් එක අතින් උඩට අරගෙන තියනවා එතකොට බෙල්ට් එක මේ අතට මට තද වෙලා තිබිලා තියෙනවා පපුවට ඒ වැදුණු පාරට බෙල්ට් එක ඇවිල්ලා තද වුණා මගේ ලිව එක කැඩුනා මගේ රිප්ස් කැඩුනා එතකොට මට නම් මුකුත් ඇත්තරම දැනුන්නේ නැහැ එම කැඩිලා මුකුත් තියනවා කියලා නමුත් පස්සේ රාගම රෝහලට ගිනිච්ච ඒ ත්‍රිශූරිය දුරාට සදාකාලිකව මම හැමදාම ණය ගැති මොකද ඔහුව මං අදටත් මතක් කරනවා මං හොයනවා ඔහුව මට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක මං ඇත්තටම හොයනවා මාව අරන් ගියේ එක්කෙනා ඉතරම් හදවතක් තියෙන මිනිස්සෙක් මම කැලුම් පිස්සු ඇදලා වගේ කියනවා මේ හැම ෆාමසි එකක්ම දැක්කම මම කෑ ගන්න ගත්තා ආතන ඩොක්ටර් කෙනෙක් මෙතන ඩොක්ටර් කෙනෙක් මාව අතනට දාන්න එතනට දාන්න කියලා මට හීනෙන් වගේ ඇහෙනවා මංසක් කියනවා නෑ නෑ මිස් ඔයා
කිසිම තැනකට යන්න හොඳ නැහැ. මං ඔයාව ගිනිනව රාගමට කියලා. ඉතාමත් මිකෝණින් අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා කළොම් ඒ හොස්පිටල් එකට ගිනිච්චම ට්‍රෝලි එකට දැම්මම මට තාම මතකයි මං ඩොක්ටර් කිව්වා ලේඩි ඩොක්ටර් කෙනෙක්. ඩොක්ටර් මාව මරන්න එපා. මේ මට මැරෙන්න දෙන්න එපා. මට දියණියක් ඉන්නවා. මට එච්චරයි මතකයි. අය මාගේ කාන්ට ලං කළා කිව්වා. අය ක්‍රිස්තියානි කෙනෙක්. ඔයා බය වෙන්න එපා. ඔයා මැරෙන්නේ නැහැ. ජීසස් ඔයත් එක්ක ඉන්නවා කියලා. මට මතකයි මං ඒ ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්ම මේ මගේ මේ බොඩි එක උඩට යනවා මට මතකයි. ඊට පස්සේ වෙච්ච සියලුම දේවල් මාව ඔපරේෂන් කරනවා මගේ ලිවර් එක කැඩිලා ලේ මගේ බ්ලඩ් ඔක්කොම බ්ලීඩ් වෙනවා. ඒ සියලුම දේවල් මං ඉතාමත්ම ලස්සන තැනක ඉඳලා මේ සියලුම දේවල් මං බලාගෙන හිටියේ. ඉතින් ඔබ ඔය කියන දෙයට මට එකඟවන්නට පුළුවන්. ඔය අත්දැකීම මමත් විඳලා තියෙන කෙනෙක් නිසා වේ. මං ඒක හොඳටම දන්නවා. ඉතින් මං ඒක කියවලත් තියෙනවා. මේ මං උඩේ ඉඳලා ඇත්තටම සියලු දේ බලාගෙන හිටියා. එක වෙලයක මං මට හිතුණා මට යන්න ඕන කියලා. ඇති දැන් මේක බැලුවා කියලා. මට පේන ඔක්කොම ලාඬනවා. සෙනඟ දාස් ගණන් සෙනඟ පිරලා ලාඬනවා හොස්පිටල් එකේ. හැබැයි කලින් මේ ඔක්කොම තිබුණාට මට මගේ දියණිය මතකට තිබුණේ නැහැ. එතනත් මාර වැඩේ කියන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මම විවාහ වෙලා හිටපු කෙනා විතරයි මට මතක් වුණේ ඒ වෙලාවේ. ඉච්චර මං එහෙම බැඳීමක් තියෙන්නේ නැති එක වෙන්නේ නැති. හැබැයි මං යන්න යනකොට මං යූටර්න් එකක් ගන්නවා. යූටර්න් එක ගන්නේ මට මගේ දියණියව ශ්වේතා මතක් කළා. ෂණිකෝ මං එනවා. ඒ එනකොට මං මට දැනුනේ මං කල්ප ගාණක් මං දිව්වා කියලා මට මතක. මං එක පාට හැරිලා එනවා. එනකොට තමයි මගේ ලිව එක ආපහු සෙට් වෙලා යම්කිසි දෙයකට මට සීහි ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ සීලුම දේ පිටිපස්සේ ඉන්නේ වෛද්‍යවරු. ඒ ඔක්කොටම මං සදානායක ඇති. ඒ වගේම මගේ ආදරණීය රසික රසිකාවියන් අපේ හමුදාවේ ඉන්න රණවිරුවෝ ගොඩාක් රණවිරුවෝ මට ලේ දුන්නා කැලෝ. ජීවිතේ කවදාවත් මම අමතක කරන්නේ ජයන්ත ධර්මදාසයන් මම කවදාවත් අමතක කරන්නේ මගේ ආදරණීය සහෝදර සහෝදරියා මගේ අම්මා මගේ නංගි මගේ දියණිය විතරයි මට වෙච්ච දේ දැනගෙන හිටියේ නැත්තේ කාවක මම අමතක කරන්නේ මං දික්කසාද වෙලා හිටියත් එදා මම මගේ දියණියගේ තාත්තා ඒක ළඟ පවුල අය කවදා මම අමතක කරන්නේ ඒගොල්ලොත් මං වෙනුවෙන් සේවය කරා මගේ ආදරණීය කලාකරුවෝ අපිට කෙලෙහි ගුණ මතක තියෙන්න ඕන ඔයා දන්නවද කැලුම් අපිට කෙලෙහි ගුණ මතක තිබුණ නැත්තම් අපිට ලස්සනට කවදාවත් ඉන්න බෑ මම දන්න එක දෙයක් තියෙනවා බුදුහාමුදුරුත් කියලා තියෙන කෙලෙහි ගුණ මතක තිබ්බොත් තමයි මිනිස්යාගේ ජීවිතේ ලස්සන වෙන්නේ ඒ කියන්නේ අපේ රූපය ලස්සන වෙන්නේ අපේ හැම ලස්සන වෙන්නේ අපේ හදවත ලස්සන වෙන්නේ අපි නිරෝගීව ඉන්නේ කියලා. ඉතින් මට ඕකෙන් වැදගත් වෙන්නේ නිරෝගී සම්පත්තිය. ඉතින් මගේ ජීවිතයට මට සත්ත පහක හරි උදව් කරපු කිසිම කෙනෙක්ව මගේ ජීවිතේ මම මතක් කරන්නේ මම වඳින්න ගිය හැම වෙලේකම මම මතක් කරනවා. මට ඇවිල්ලා නීතා ෆර්නැන්ඩෝ මහත්මිය නීතා අක්කා මේ මම ආයි නැවත නවලොකු රෝහලේ ඉන්නකොට ඇය ඇවිල්ලා මම බදාගෙන ඇඬුවා අඬලිවල ඇගේ ආගම හැටියට ක්‍රිස්තියානි ආගම හැටියට ගොඩාක් දේවල් මගේ කොට්ටයට තියලා ගියා. ඒ වගේ මගේ කොට්ටයට මේ රටේ ජනතාව තියන්න එක එක දේවල් ගෙනල්ලා දීලා තිබුණා. ඒ හැම එකම මගේ කොට්ටේ
උසවෙන්නම ඒ හැම දෙයක්ම තිබුණා කියලා. දෙවියන්ගේ දේවල්ද බුදුන්ගේ දේවල්ද ජීසස්ගේ දේවල්ද මේ හැම එකටම අදටත් මම ගරු කරමින් මේ සියලු දේ මගේ ළඟ තියෙන මම වදිනවා. මං වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා ෆාදර්ස්ලා පල්ලිය අය මුස්ලිම් බැතිමතු සියලු දෙනාම මගේ ළඟට ඇවිල්ලා මාව මට යාඥා කරා මට පිරිත් කිව්වා. ඒ වෙලාවේදී මට පොඩි බයක් ආවා. මැරෙන්න දහ දන්න ඇයි මේ මගේ ළඟට ඇවිල මෙහෙම කරන්නේ එ මං මට හෝලි වෝට දැම්ම එතකොට මම ඩොක්ටගෙන් ඇව්වා ඩොක්ටමට කියන්න ඇති දෙයක් තියෙනවාද මං මැරණවාද කියලා කටින් නෙමෙයි ලියලා මට කතා කරන්න බෑ බට දාලා තිබුණ නෑක්වා ඒගුලුන් ඉල්ලවා ඔයාට බ්ලෙස් කරන්න ඕන කියලා ඒකයි අපි ඇතුළට දැම්මේ හැබැයි මේ මුකුත් හිතන් දෙපා එහෙම මුකුත් නෑ කියලා ඉතින් මාස 3ක් කාලයක් විතර සති 4කට වැඩි වෙන කෝමායකක හිටපු කෙනෙක් මම. ඉතින් අද මම සතුටු වෙනවා මගේ ජීවිතේ නැවත මට ලැබිච්ච එකට. මගේ දියණියව ගේ ජීවිතේ මට සම්පූර්ණ බාරයි. මම මට කවුරුත් මගේ දියණියව ජීවත් කරවන්න සත පහක්වත් දෙන්නේ නැහැ. දීලත් නැහැ මට ඕනෙත් නැහැ. මේ මගේ තනි මහන්සියෙන් මම මේ හැමදේම කළා ඇයව වෛද්‍යවරියක් වෙන්න තැනට මම ගෙනල්ලා තියෙන්නේ මේ මම ඔයාගේ වැඩසටහනෙම කියනවා මේ කිසිම කෙනෙක් මගේ දියණියට තියෙන අයිතියක් අපි කියමු උසාවියකින් දෙන්න තියෙන උසාවිය නෙම වෙනවානේ කෙනෙකුට වන්දිය ඒකවත් මට කවදාවත් දීලත් නැහැ හැබැයි වන්දියකට මගේ දරුවා මම විකුණන්නේ නැහැ. ඒ මගේ හැටි. එතකොට ඒ එහෙම වැඩක් නැහැ. මොකද දෙන්නේ ආදරය කරලා දෙන්නේ එකට ඉඳලා දෙන්නේ දරුවෙක් හැදුවට පස්සේ දඩයක්වත් වන්දියක්වත් ඉල්ලilla යන්න මම කැමති නැහැ. හැබැයි සතුටෙන් වෙන්වෙච්ච අය ඉන්නවා තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැපවීමෙන් දරුවව බලා ගන්නවා. ඒ දරුවන් වෙනුවෙන් ඔහුන් සලකනවා. යුතුකම් ඉටු කරනවා. ඉතින් එහෙම තත්ත්වයක් මට නැහැ. කවදාවත් මට ලැබුණෙත් නැහැ. හැබැයි මට ඕනෙත් නැහැ. මං ගන්නෙත් නැහැ. ඒ මගේ හැටි. ඉතින් මම මේ අවස්ථාවේදී මං හැම වෙලෙම දකින්නේ මම මේ ජීවත් වෙන පරිසරය තුළ මම දැන් මේ ජීවත් වෙන මේ 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 මොහොත මේ ගෙවන මොහොත උපරිම සතුටෙන් ඉන්න තමයි මං උත්සාහ කරන්නේ. නොලැබිච්ච දේවල් මට වැඩක් නැහැ. ලැබිච්ච දේ මොනවාද? චූටි දේවල් මං ගොඩක් භුක්ති විඳින ගොඩක් ආදරය කරන සතුටෙන් අර විතර කට්ටේ වගේ හැමදේම තියාගෙන ඉන්නවා. ඔබේ දුව එක්ක ඔබ ගෙවෙන මේ ජීවිතයත් සමගින් තව අවුරුදු 10කින් ඔබ ඔබ දකින්න කැමති කොහොමද? මගේ යුතුකම තමයි සමාජයේ හොඳ පුරවැසියෙක් කරලා මගේ දියණියව එළියට දාන එක. දැනට අය කොහොමද කියන එක මට පේනවා. මම දැකලා ඉවරයි මගේ දියණියගේ. ඇයත් මාව දැකලා තියෙන්නේ ඇත්තටම. ඉතින් මං හිතනවා මගේ මම මැරණකම් මගේ හුස්ම ටික යනකම් දියණිය වෙනුවෙන් මං ඒ කැපවීම මං කරනවා අය කවදාද. විවාහවේ එයාට තපි වගේ ජීවිත ලැබෙයි, දරුමල්ලු ලැබෙයි, මේ හැම දෙයක්ම වෙයි. තාම අවුරුදු 19 කියන්නේ හැබැයි මං හදලා තියෙන විදිය ගැන මං ගොඩාක් සතුටු වෙනවා කැලුම්. මොකද මං හැම වෙලේම දියණියට කිව්වේ මේ මිනිස්සු ජීවිතේ ගොඩාක් වෙලාව ගත කරනවා මේ තමන්ගේ ජංගම දුරකථන සහ තව කෙනෙකුට බනින්න, Facebook එකෙන් තව කෙනෙකුට අපහාස කරන්න, මෙසේජ් එකක් හරි ගහන්න මේ පාවිච්චි කරනවා අත. ඉතින් මේකෙන් තමන්ට ලැබෙන විපාකේ මොකද්ද කියන එක තමන් නොදුනුවත් තමයි මේක කරන්නේ. ඒක නිසා මම හැම වෙලෙම ජීවත් වෙන්නේ gedara එහෙම ඒ පරිසරේ මගේ දියණිය දැකලා තියෙන ඒ නිසා මට විශ්වාසයි. මගේ දේවලුත් බලාගෙන ඇය ඇගේ ලෝකයක් එක්ක ඇය ඉතාමත්ම හොඳ අධ්‍යාපනයක් ලැබපු හොඳ මනසක් තියෙන උස්මනසක් තියෙන කෙනෙක් මගේ දියණිය. ඉතින් ඇගෙන් මට ගොඩක් ආඩම්බරයි. ඇනිසත් මගේ ජීවිතේ අද
ගොඩක් ලොකු තැනකට ඇවිල්ලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද දැන් මේ මට කාට හරි උදව් කරගෙන ජීවිතේ මට කෙනෙකුට යම්කිසි දෙයක් ලබා දීලා පොඩි දෙයකින් හරි මට උදව් කරලා මට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි මම ලබන ලොකුම සතුට. ඇය මගේ රංගන ජීවිතේට මගේ සෙලෝනෙකේ වැඩවලටද හැම එකටම මට මේ දෙන උදව්ව ලොකු දෙයක් මට ඇත්තටම ලොකුම දෙයක්. ඉතින් හැම දෙයක්ම අපි ජීවිතේ ලබාගත්ත හැම දෙයක්ම ලැබුණ නැති දේවල් පස්සේ ගිහිල්ලා අපිට වැරදිච්ච තැන් පස්සේ ගිහිල්ලා ඒ දවස් හරියේ තප්පරේ හරි නැති කරගන්නට වැඩිය ඊට වැඩිය දේවල් මේ ලෝකේ ලබා ගන්න පුළුවන් දේවල් ලබා ගන්න එක තමයි මං හිතන්නේ සාධාරණ ලබා ගන්න පුළුවන් දේවල් තමයි වටින්නේ. සමුගන්නටයි මේ සූදානම් වන්නේ. ඉතින් මතක් කරනවා Heart to heart with Kelum නැත්තම් හදවතින් හදවතට Kelum සමග මේ වැඩසටහනට පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන ප්‍රමුඛතම රක්ෂණ ආයතනයක් වන HNB Assurance ආයතනය. ඉතින් ඔබ ජීවිත රක්ෂණයක් ලබා ගන්නට අපේක්ෂා කරනවා නම් ඒ සඳහා ඔබ නිසකවම පිය නැගිය යුතු තැන තමයි HNB Assurance ජීවිත රක්ෂණ සමාගම. ඒ වගේම අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ආයතනයක් තමයි නිල් මිනිස් ස්පාසිලෝන්. ස්පාසිලෝන් ගැන දන්නවනේ. ඉතින් ස්පාසිලෝන් ආයතනය ඔබට දෙන්න කියලා එහි නිෂ්පාදන අඩංගු නිෂ්පාදන කට්ටලයක් ලබලා දුන්නා. මේක ආදරෙන් බාර ගන්න කියලා ඉල්ලනවා. බොඩි ක්‍රීම් එක තියෙනවද? ඉවර වෙලා. අනිවාර්යයෙන්ම තියෙනවා. Thank you. කොරෝනා නිසා ගන්න බැරු වෙන්නේ මම ඒගොල්ලෝ මාව දන්නවා මං එතනට යන හැම වෙලේම. ඒ වගේම තවත් අපේ රටේ දේශීය නිෂ්පාදනය බතික් රොබොටික් බයි රෝලංකා. ඉතින් අනුජි එහි හිමිකාරිය මේ ඔබට දෙන්න කියලා දුන්නා මේ පිළිණයත් පාර ගන්න. අනුජි thank you very much. දැන් අපි දෙන්නගේ යාළුකමත් සෑහෙන්න පරණයිනේ. උදුවම්. මේ යාළුකමට මගෙන් මේ පුංචි තිළිණේ ආදරෙන් බාර ගන්න කියලා. අම්මේ සදාකාලික තියේ. බොහොම ස්තුතියි හදවතින් හදවතට මේ කතා බහට එකතු වුණාට. ඔබේ අනාගතේ ඔබ දකින සිහින ඔබේ දියණිය ඇසුරින් ඔබ දකින සිහින යථාර්ථයක් බවට පත් වේවා කියන හෘදයාංගම ප්‍රාර්ථනාවත් එක්ක අපි ඔබින් සමු ගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්.